आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्थल विदेश नाय गेवन्न बहै होंदम विसंदुम विदेश नाय गेवीम तावकालिकव नतर किरीम महाबैंकु अधिपति कियाई अलुत अवुरुद्दट परण तेले बैदेन अपे रटे मिनिस्सु गैस इल्ला दैन पारवल वसाई डीजल नेति निसा कुनुवन एलोलु संगीत पुटु तरंगेट बहै कियन सजित ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ඇතිවෙන්න ලේ වලින් පෙඟුණු මහ පොළවක් සිංහල දෙමළ මුස්ලිම් ගැටුම් වලින් මහ පොළව තෙත් වුණා තරුණ කැරලි දෙකකින් ලේ ගලා ගියා වසර 30ක යුද්ධයකින් ගලා ගිය රුධිරේ අමිහිරි ගන්ධය අපට තාමත් දැනෙනවා මේ හදන්නේ අපේ බිම ආයේ ලේ වලින් තෙමන්නද महानायक हिमिवरुण पवसा तिबुनु कारणावक पदनाम करगेन उन्वहन्सेला पसुगे दिन तुनक पार्लिमेंतुव गैन विशेष प्रकाशयक् कला वेडिहरियक मे पार्लिमेंतुवे वल्पाल चांडिकम कथा करनवा मिस कहिय गहुवा मिस प्रश्नेट विसंदुम लबुने नहे පාර්ලිමේන්තුව තුල දින තුනක විවාදයක් පවත්වා වගකීම් මහජන නියෝජිතයින් ලෙස රට තුල පවත්නා සමාජ ආර්ථික දේශපාලනික අර්බුදයන් පිළිබඳ මනා අවදිමත් භාවයකින් යුතුව ඒ සඳහා පැහැදිලි විසඳුම් ඉදිරිපත් කරනු ඇතැයි මහා සංඝරත්නයේ වශයෙන් අපි අපේක්ෂා කළද ජනතාවට සහන සැලසීම පසෙකලා ජනතා අභිලාෂයන් නොසලකා හැර වගකීම් විරහිතව මහජන නියෝජිතයින් කටයුතු කළ ආකාරයේ පිළිබඳ ත්‍රිනිකායික මහා සංගරත්නේ වෙනුවෙන් අපගේ දැඩි කනගාටුව පළ කර සිටිමු. පටු දේශපාලන අරමුණු පෙරදරි කරගනිමින් රට තුල පවත්නා සැබෑ අර්බුදයේ පිළිබඳ අවධානය යොමු කර විසඳුම් ලබා දෙනවා වෙනුවට ඇතැම් දේශපාලනඥයින් විසින් සිදු කරන ලද අදූරදර්ශී ප්‍රකාශ මෙම සමාජ ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට හේතු වූ බව අපගේ අදහසයි. දැන් අපේ රටේ තරුණ තරුණීන් දේශපාලන පක්ෂ නායකින් නැතිවයි සටන ආරම්භ කළේ මිරිහානේ විරෝධතාවයේ ඉටිපන්දම් වලින් ආරම්භ වුණේ නමුත් බස් එකකුත් ගිනි තියලා ප්‍රචණ්ඩ සෙට් එකකුත් එක්ුණා ඒකම රජයේ පාර්ශවයෙන් කැතිපොළු අරගත් අන්තවාදී කණ්ඩායමක් ගැනත් මාධ්‍ය නිවේදන අපට ලැබුණා නමුත් එතන එක ජාතියකට හෝ ආගමකට අයිති පිරිසක් නෙවෙයි හිටියේ අදත් රට පුරා බොහොමයක් විරෝධතාවල දක්නට ඇත්තේ සමකාමී
බවක්. හොඳම උදාහරණය ගාලු මෝදර විනය. ඇත්තටම රටම එවැනි විනයගරුක පරම්පරාවකට බාර දිය යුතුයි. නමුත් දැන් සියලු දෙනාම පරිස්සම් විය යුතු කාලයේ එළඹ තිබෙනවා. ආණ්ඩු විරෝධයට බැලූ බැල්මටම පාට පක්ෂ ભેද නැති වුණත් තාම ගම්බල ඉන්නවා හොරා කාපු සහ හොරා කන්න බලාගෙන ඉන්න දේශපාලන ගැත්තන් වහල්ලු. එයාලා දැන් පාරට බහින්න පටන් අරන්. පාරට බැස්සට කමක් නැහැ මහත්වරු වගේ. අපට ඕනේ ආණ්ඩුවක්. මේ විදිහම ආණ්ඩුවක් කිව්වට කමක් නැහැ. ඒක ඒ අයගේ අයිතිය. නමුත් බත් පැකට් එකට අරක්කු කාලට ඔය ප්‍රාදේශීය අයියලවත් ඉස්සර කරගෙන ඇවිත් මහමග ගැටෙන්න එපා. එහෙම ගැටිලා මිනිහක් දෙකක් සහ ලේ ගංගා හදන උප්පර වැට්ටියට අහු වෙන්න එපා. උද්ඝෝෂණවල නිරත සියලු දෙනාම ප්‍රචණ්ඩත්වයට ගියොත් අන්තිමට ජීවිතේ නැති වේවි. හිරේ විලංගුවේ වැටේවි. ඒ සියලු පාඩු ඔබේ අහිංසක පවුලට. හොඳට මතක තියාගන්න මේ ඔක්කොමලා හොඳම හොරු හොඳම යාළුවෝ කියලා. ඉතිහාසයේ අඳුරුතම අලුත් අවුරුද්දට මුහුණ දෙන්න අපේ රටේ ජනතාව දැන් සූදානම් වෙලා. වෙනදා බැදුණු කැවුම් කොකිස් වෙනුවට අද ජනතාව පෝලිම් වල. දැන් ජනතාව තෙලේ බැදෙනවා. බුලත් අත දීපු ජනතාවට බුලත් කොලයක් දීලා තමයි අම්මා තාත්තට කතා කරන්න වෙන්නේ. ඒක බුලත් කොලයක් රුපියල් 8-10ක් අතර මිලකට ඉහළ ගිහින්. අපේ ගෙදරක අලුත් අවුරුද්දට කැවුම් කොකිස් ඉදුනේ නැත්තම් ඒ අවමගුලක් වූ අවස්ථාවක පමණයි. හැබැයි මේ පාර රටම ඉන්නේ අවමගුලක. ගෑස්, කිරිපිටි, ඉන්ධන, ආහාර, ඖෂධ පෝලිං වල ජනතාව දහ දුක් විඳිනවා. භාණ්ඩ මිල අහස උසට. පොල් තෙල් බෝතලේ රුපියල් 1000ට කිට්ටු වෙලා. පැණි, පාන් පිටි, සීනි නැතුව කොහොමද කැවුම් හදන්නේ? අද සුපිරි වෙළඳ සල්වල කොණ්ඩ කැවුම් 8ක් රුපියල් 480යි. ඒ කියන්නේ කොණ්ඩ කැවුම් එකක මිල රුපියල් 50කටත් කිට්ටුයි. කොකිස් පැකට් එකක් රුපියල් 425යි. ඒකේ කොකිස් 10යි තියෙන්නේ. එකක් රුපියල් 43ක් විතර වෙනවා. මේ තමයි ඇත්ත. වෙනදට පාර අද්දර පොල්ලත්කින් සරසපු කැවුම් කොකිස් කඩ එමටයි. අද ඒ කඩ එකක්වත් දකින්නට නැහැ. අපේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රයක් තමයි බුලත් අතක් දීලා වඳින එක. දැන් ඒකටත් මහ බැංකුව තමයි බිඳින්න වෙන්නේ. බින්දක් වැඩක් නැහැ. අද බුලත් කොලය රුපියල් 8යි. ගෑස් නැති නිසා හෙට දවසේ සමහර ගෙවල් වල කිරිබතක් උයනවා තියා. හිතාගන්නවත් බැරි තත්වයකට පත් වෙලා. ප්ලේන් ටියක් වක් කරගෙනවත් බොන්න විදිහක් නැහැ. ඒ නිසා අද ජනතාව පාරවල් හරස් කළා. ගෑස් ඉල්ලලා අරගල කරා. පොලිස් නිලධාරීන්ටත් මේ මාර්ග හරස් කළා. ගෑස් ඉල්ලලා ජනතාව කරන උද්ඝෝෂණ වලට මැදිහත් වෙන්නත් සිද්ධ වෙලා. ගිලන් රථවලට පමණයි සමහර ස්ථාන වලින් යන්න ඉඩ දුන්නේ. लोरी दावने अडाल එම ලෝරි ඉතුරු වෙච්ච වරදින් බෑපත් එක ලෝරියක් තියෙන ඉතුරුලා මොකද බඩු කොටස කඩේ ඇතුළේ ඉතුරුලා තියෙනවා පරාද වෙළඳාමත් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ වෙළඳ ටිකක් අඩුයි මම දැන් ඩීසල් ප්‍රශ්නේ හින්දා වෙනද වෙළඳ ඇවිල්ලා නැත්තේ අද බඩු ගොඩක් ඉතුරුයි ඩීසල් ඇතුළේ පස්සේ තමයි ගොඩක් දුන්න මේ ඉතුරුලා තියෙන්නේ දැන් ගොයියෝගේ බඩු සෑහෙන ඉතුරුයි වෙළඳෝගේ අඩුපාඩු තමයි එකෙම තියෙන්නේ මොකද වෙළඳොන් දෙන්න ඩීසල් ප්‍රශ්නේ ලොකෝනම් බලපා එළවලු මිලත් හොඳටම ඉහළ ගිහින් ඒ අතර ජනතාව කන පරිප්පු මදිවට පරිප්පුත් රුපියල් 500 පැනලා බන්දුල ගුණවර්ධන ඇමතුමාගේ සතොසේ හාල් පරිප්පු නෑ දැන් කියන්නේපා ජනතාව අසාමාන්‍ය ලෙස රැස් කළා කියලා. එහෙම රැස් කරන්න නම් ඔබ තමුන්නාන්සේලා වගේ මැති ඇමතිවරුන්ගේ නිවස්වල තමයි. දුප්පත් මිනිසුන්ට පරිප්පු කිලෝ 7-8 හාල් මුට්ටේ ගිහින් තියාගන්න හතර මහා නිදහනේ පහල වුණේ නැහැ. පරිප්පු තියනවද? නෑ නෑ. ඒ මොනක්වත් නැහැ. මුත් නෑ අපි ගෙදරින් ගේන්න.
දැන් පිටිකිරි ඇත්තෙම නැහැ. අද වෙනකොට දී අර කිරිත් හිඟයි. කතා කළොත් රට අර කිරෙන් මේ කිරෙන් ස්වම්පෝෂිතයි කියලා තමයි කියන්නේ. කිරිපිටි පැකට් එකක් ගන්න අද ජනතාව පෝලිං වල. විදුලිය නම් හෙට සිට දින 3ක් කපන්නේ නැහැ කියලායි කිව්වේ. ඒ වුණාට බ්‍රේක් ඩවුන් කරන්නත් එපා කියලා අපි බලධාරීන්ට මතක් කරනවා. ජනතාවට ඇත්ත කිව්වම හිත හදාගන්න සූදානම් වෙන්න පුළුවන්. සහය ලබා ගන්නත් පහසුයි. පිළිකාවක් හැදුණු රෝගියෙකුට කොපමණ කලක් තියෙනවද කියලා ඇත්ත දැනගන්න අයිතියක් තියෙනවා. එවිට මිය යන්නට පෙර ඉක්මනට අවසන් කළ යුතු දේ නිමා කරන්න පුළුවන්. අප දේශපාලඥින්ගෙන් අහපු තරම් කතා ඇහුවේ අතේ රෝල් පට්ටපල් බුරු. නමුත් අලුත් මුදල් ඇමති අලි සබ්රි මහතාත් මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මහතාත් දැන් ඇත්ත කියන්න පටන් අරන්. හිටපු මුදල් ඇමතිත් මහ බැංකුව අධිපතිත් කිව්ව තරම් කිව්වේ අමෝලික බොරු. අද වෙනකොට අපේ ඩොලර් සංචිත බිලියන 1.9ට බැහැලා. අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කරන්නම වෙනවා. IMF යන්නේ නෑ කිය කියා රටම අගාධයට ගෙන ගියා. අද අපි ඉන්නේ පල්ලමේ වේගෙන් බ්‍රේක් නැතුව යන වාහනයක. කොහොම හරි තිරිංග ගහන්න අලුත් මුදල් ඇමතිත් මහ බැංකුව අධිපති සූදානම් වෙනවා. අපි තීරණය කරලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන් ගෙවන්න තියෙන ණය මුදල් ව්‍යතිරේක වලට යටත්ව ගෙවීම අපි තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. යනු ඒක ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දැන් කටයුතු ආරම්භ කරන්නට. මේ අර්බුදකාරී තත්ත්වයෙන් එළියට යෑම සඳහා වහාම ඉන්ධන ගෑස් සියල්ල නැවත ඉක්මනට යථා තත්ත්වයට පත් කරන්නට ඕන. අපි හිතනවා බිලියන 3ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙයි කියලා මේ අවුරුද්දට ප්‍රශ්නය සමතයට පත් කරලා යලි රට යථා තත්ත්වයට පත් කරලා ආර්ථිකය සාමාන්‍ය ආකාරයට පවත්වාගෙන යන්න. ඉතිහාසයේ පුරා හිටු විශාලතම මුල්‍ය අර්බුදයක තමයි අපි ඉන්නේ. ඒක නෑ කියන්නට බෑ. ඉතින් ඒ අර්බුදයෙන් අපි ගොඩ එන්නට ඕන. යාර්බුදේ ගොඩ එනකොට අපිට විශාල වශයෙන් යම් යම් පරිත්‍යාග සිද්ධ කරන්න සිද්ධ වෙනවා. නැත්නම් මුළු රටම සහ රටේ ආර්ථිකයම විනාශ වෙන්න ඉඩ තියෙනවා. විදේශ නැගීමට තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම නැතුලා තියෙන හේතුව අපේ සංචිත අඩුලා තියෙනවා. අම්සි මට්ටමකට මෙතනින් ඉදිරියට විදේශ නැගීමට තියෙන හැකියාව නැත්තරම නැතිලා. එතකොට එතෙන්දී අපිට කරන්න තියෙන හොඳම දේ තමයි විදේශ නැගීමට තියෙන ඒ තියෙන මුදල ක්‍රියාකාරයක තාවකාලික නතර කළා. ඒ මුදල පෙට්‍රල් ඩීසල් ඖෂධ වර්ග කිරිපිටි විශේෂ ආහාර ද්‍රව්‍ය ලুকু හිගයක් රටේ මේ පාසිකය වශයෙන් පවතිනවා. එතකොට ඒ තියෙන අතරතුරේ අපිට ඉතාම සීමිතව දැනට ගලායන විදේශ විනිමය ප්‍රමාණයත් පාවිච්චි කරොත් කොටසක් ණය ගැනීමට සහ අනිත් කොටස මේකට පාවිච්චි කරන් ගියොත් අපට ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය දේවල් හිගය අඩු කරන්න අසීරු තත්ත්වයක් පවතිනවා. ඒක නිසා අපිට ණය දීපු රේටර්ස්ලාට දැනුම් දීලා මෙන්න මේ වගේ තත්ත්වයක අපිට මේ ණය ගැනීමට තවදුරටත් කියවක් නැහැ. එතකොට අපිට යම්කිසි තාවකාලිකව මේක නවත්තලා අපි සාකච්ඡා මේසකට ඇවිල්ලා යම්කිසි ආකාරයක එකගත්වට එමු. කොහොමද ඒක ඉදිරියට කරන්න කියන එක. ඒක ඒ කාලය තුල තාවකාලිකව අපේ ණය ගැනීම අතිටවන අපිට තියෙන ගෙවීමට තියෙන උනන්දු එහෙමම තියෙනවා. නමුත් ගෙවීමට තියෙන හැකියාව නැත්තරම නැති වෙලා නිසා අපිට මේ දේ කරන්න වෙනවා. රට වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි අපිට ලවතිව අය වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි මේක. රජයේ විශ්වාසයෙන්කොට රජය කරන්නේ රජයේ රුපියල් බැංකු ක්‍රමයට හෝ මහ බැංකුවට දීලා රුපියල් අපට දීලා දේශ වෙනුවෙන් අපට දෙන්න වෙනවා රජයට. ඉදිරියට ඒ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම වගේ මේකෙන් සාකච්ඡා කරන්න ඉවත් වෙනවා. විශාල ඉල්ලීම් වගේක් ලැබිලා තියෙනවා. දේශගත ශ්‍රී ලංකිකයන් කැමතියි කියලා සුනාමියකට සහ කොවිඩ් කාලේ වගේ මේ රටට උදව් කරන්න විදේශ විනිමය යම්කිසි ඩොනේෂන් වලින් විශාල ඉල්ලීම් රාශියක් ලැබෙලා තියෙනවා. ඒතර ඒ වෙනුවෙන් අපි දැන් වෙනම ගිණුමක් ලෑස්ති කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ. ගිණුම වෙනම ට්‍රස්ටි බෝඩ් එකක් පත් කරලා විනිවිද පෙන්න ආකාරයට මේ මුදල් කොහොමද ගෙනාවේ, කොහොමද පාවිච්චි කරේ කියන ආකාරය දැනගැනීමට ක්‍රමවේදයක් සකස් කරලා ඒක ළඟදීම අපි බලාපොරොත්තු වෙනවා. ඉතාල ළඟදීම මේක අනවුස් කරන්නේ. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන ආර්ථික ගැලපුම් වැඩසටහනකට අනුරූපී වන ආකාරයට මෙම වගකීම් ක්‍රමානුකූලව සහ සමමිතික ලෙස ප්‍රතිව්‍යුහගත කරන්නට සිදු කරන තෙක්
සියලුම බලපෑමට ලක් වී ඇති රාජ්‍ය ණය සඳහා සාමාන්‍ය ණය සේවාකරණය අන්තර්කාලීනව නවතාලිය. මේ ප්‍රතිපාදිතයන් පහත දැක්වෙන විදේශ ණය සඳහා අදාළ වෙනවා. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොලේ නිකුත් කර ඇති සියලු පියවීමට ඇති බැඳුම් කර කාන්න. ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශ මහ බැංකුව අතර පවතින විදේශ විනිමය හුමාරු පහසුකම් ඒ කියන්නේ සොප්පර සියලු ද්විපාර්ශ්වීය ඒ කියන්නේ රජයකින් රජයට ලබා දෙන ඇති ණය. තුන්වෙනුව ශ්‍රී ලංකා රජය හෝ රාජ්‍යංශයේ ආයතනයක් ණයගතියා වන වාණිජ බැංකු හෝ ආයතනික ණයතින්නන් සමග ඇති සියලුම විදේශ මුදලින් නාමනය කරන ලද ණය ගිවිසුම් හෝ ණය පහසුකම් ආයතන විදේශ රජයන්ට අයිති හෝ පාලනය වන අවස්ථාවන්ද ඇතුළත්ව සහ තෙවන පාර්ශ්වයක ණය සඳහා සකස් කර ඇති අපකර හෝ සමාන මූල්‍ය පොරොන්දු මත රජය හෝ රාජ්‍ය අංශයේ ආයතනයක් විසින් ගෙවිය යුතු අන්තර්කාල පරිච්ඡේදයේ කැඳවුම් ලබන සියලු වගයන් මෙයට අයත් වෙනවා. අප නිරන්තරයෙන්ම පවසන්නේ ඔබ දෙපළගේ හිසට උඩින් කපුටන්ට ඉගිලෙන්න දෙන්න එපා. එහෙම ඉගිල්ලෙන්න හදනවා නම් ඇත්ත ජනතාවට මාධ්‍ය ඔස්සේ කියන්න. ජනතාව ඔබ සමග සිට ගනීවි. ඖෂධ හා ශල්‍ය උපකරණවල කිසිදු හිඟයක් නැහැ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අප හැමදාම කියන්නේ කොන්ද පණ නැති බොහෝ රජයේ නිලධාරිනුත් මේ සියලු අර්බුදවල වගකීම බාරගත යුතුයි කියලයි. දේශපාලනඥයින් සතුටු කරන්න එහෙයි කියන පට්ටපල් අතේ රෝල් කියන සමහර රජයේ නිලධාරින් මේ රටට සාපයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ඖෂධවල සහ ශල්‍ය උපකරණවල හිඟයක් නැහැ කියලයි. ඒ කියන්නේ ප්‍රමාණවත් තරම් ඖෂධ සහ සැත්කම් උපකරණ තියෙනවා කියලා. ප්‍රශ්නේ වෙන්නේ ඊයේ වෙනකන් කොහෙද තිබ්බේ කියලයි. සමාජ මාධ්‍යවල මේ ඖෂධ හිඟේ සඳහන් වන බවයි මේ නිවේදනයේහි දැක්වෙන්නේ. නමුත් පසුගිය දින කිහිපයේ පුරාම බොහෝ රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන් පවා උද්ඝෝෂණේ නිරත වුණා. ඒ ඖෂධ හා සැත්කම් උපකරණවල හිඟය පදනම් කරගෙනයි. ඔසුසල්වල පවා බොහෝ ඖෂධ හිඟයි. මිල තියෙන්නේ අහස උසට. රෝහල්වල ඇත්තටම ඖෂධ තියෙනවා නම් අපිටරම් සතුටු වෙන අය ලෝකේ කොහෙවත් නැතිව ඇති. මොකද බොහෝ වෛද්‍යවරුන් පහ පසුගිය දිනවල කිව්වේ හැකිතරම් පරිස්සමින් ජීවත් වෙන්න. රෝහල් ගත වෙන්නේ බලාගෙන එන්න එපා කියලා. මොකද අපට තියෙන්නේ මේ රෝහල් විතරයිනේ. අපට කැස්සට උනට හෙම්බිරිස්සාවට සිංගප්පූරු යන්න බෑනේ. ඒ නිසා මේ රෝහල් වල ඖෂධ තියෙනවා නම් ඒකයි අපි කිව්වේ. අපතරම් සතුටු වෙන මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ කියලා. පැන්ඩ්‍රොල් වලම එන ප්‍රමාණවල් අඩුයි දැන්. හෘද රෝගීන්ගේ බෙහෙත් තරම ඒවත් අඩුද? කම්පැනි වයිස් බලුවාම අඩුයි සර්. සුගර් බෙහෙත් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඒවත් සමහර කම්පැනි වලින් එනවා නැහැ. දැන් ගානත් වැඩි වෙලාද? ඔව් ප්‍රයිස් වැඩි. හොස්පිටල් එකේ නැති බඩු ටික ඉල්ලලා එනවනේ අපේ. කොහොම වුණත් අමාත්‍යංශවල එහෙයියන් මොනවා කිව්වත් අප වත්මන් මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අලි සබ්‍රි ඇමතිතුමා ලෝක බැංකුවෙන් ඖෂධ හා වෛද්‍ය උපකරණ ගන්න ඩොලර් මිලියන 10ක හදිසි ආධාරල ඉල්ලා තිබෙනවා. එතුමාට ඒ මුදල ස්ථිර වශයෙන්ම ලැබේවි. අපේ රටේ පැරසිටමෝල් පෙත්තෙනුත් කොමිස් ගහන ගසා කන රටක්. අවශ්‍ය නැති ඖෂධ 7000 ගේන රටක්. අවශ්‍ය ඖෂධෙත් අනුමැතිය සිට රටට ගේනකන් පාස් කරගන්නකන් කොමිස් කන රටක්. රෝගින්ගේ බෙහෙත් පෙත්තෙනුත් ගසා කර මිනිස්සු ඉන්න රටකට දෙයියෝ බුදුන් බලාවිද කියලයි අන්තිමට අපට අහන්න තියෙන්නේ. ඇමති අගමැති ජනාධිපති සංගීත පුටු සෙල්ලම් වලට සමගි ජනබලවේගය සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව තීන්දුව ගන්න මහ බැංකුව ස්වාධීන කරන්නට අපි නීතිමය පියවර ගන්නට වහාම අපි ඇක්ට් ඔෆ් පාර්ලිමන්ට් එකක් ගෙනල්ලා දේශපාලනීකරණයට ලක්වුණු මහ බැංකුව නිර්දේශපාලනීකරණය කරන අද සිටුවලා තිබෙන්නේ විකෘති ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්නේ නැති ප්‍රතිපත්තියක් තුළ අපේ රට අත්‍යවශ්‍යම අසරණ වෙලා තිබෙනවා. ආර්ථික යුද්ධය දිනන්නට අවියායුධ වලින් බෑ. ආර්ථික යුද්ධය දිනන්නට ඕන බුද්ධියෙන් දැනුමෙන් ක්‍රමෝපාය. ඇමති අගමැති ජනාධිපති සංගීත පුටු සෙල්ලම් වලට අපි සූදානම්. අපි සූදානම් සත්‍ය අවබෝධ කරගෙන යථාර්ථවාදී ගමනක් යන්න. 19 ගේනවා පමණක් නෙවෙයි 19 වඩා ශක්තිමත්ව ගෙනෙන්නට අපි සූදානම්. අපි ඒ උදෙසා අනිවාර්යෙන්ම දෝෂාභියෝගයකට විශ්වාස භංගයකට වෙනත් ව්‍යවස්ථාවේ ක්‍රියාදාමයන් වලට අවතීන වෙන්නට සූදානම්. සියත උදැසන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්.
මතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.